හැමෝම ආදරයෙන් පිළිගන්නවා SR Review Cafe YouTube channel එකට. මම අද අරගෙන ආවේ සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වන drama family category එකේ movie එකක්. වයස අවුරුදු 11ක පිරිමි ළමයෙක් සහ සමුද්‍ර කණ්ඩායමක් තුවාල වන dolphin මාළුවෙක්ට කෘතිම වලිගයක් හරහා පීනන්න අවස්ථාව ලබා දෙනවා. 2011 අවුරුද්දේ තිරගත වන මේ film එක තමයි Dolphin Tale. ඔබල හැම දිනාටම ආරාධනා කරනවා මේ ෆිල්ම් එක අන්තිම වෙනකම් බලන්න කියලා. ඉස්සරහටත් මේ වගේ ෆිල්ම් සහ TV series බලන්න SL Review Cafe YouTube channel එක subscribe කරලා තියාගන්න. දීවරයන් පිරිසක් කකුලුවන් අල්ලන උගුලක් මුහුදට දානවා. ඩොල්ෆින් මාළුවෙක් ගාවින් තමයි මේ උගුල මුහුදු පතුලට වැටෙන්නේ. ඩොල්ෆින් මාළුවන් මේ අවට පීනමින් ඉන්නවා දීවරයෙක් දකිනවා. ඊළඟට ෆිල්ම් එකේ පෙන්වන්නේ පිහිනුම් තරගයක්. ගිය අවුරුද්දේ මේ පිහිනුම් තරගේ වාර්තාවක් තියන කයිල් කොනෙලන් සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේ වතාවේ තරඟ බලන්න කයිල් ඇවිල්ලත් ඉන්නවා. මේ තරඟේදී ඩොනවන් පෙක් කයිල්ගේ වාර්තා බිඳ දාන්නත් සමත් වෙනවා. හැබැයි කයිල් ගාව ඉන්න පොඩි ළමයා නම් සතුටකින් ඉන්න පාටක් නැහැ. කයිල් එයා ගාව ඉන්න පොඩි ළමයා සෝයව කෝච්ට අඳුන්වලා දෙනවා. සෝය කියන්නේ කයිල්ගේ ඥාති සොහොයුරෙක්. කයිල් සඳුදා ඉඳන් යුද්ධ සේවයට යන සූදානමින් ඉන්නේ. ඒ වෙනුවෙන් කයිල්ගේ ගෙදර සාදයකුත් පවත්වනවා. කයිල්ගේ සීයාත් තාත්තාත් දෙන්නම හමුදා නිලධාරීන්. සෝය ඉන්නේ කයිල් හමුදා සේවයට යන නිසා කනගාටුවෙන්. මොකද සෝයගේ තාත්තාත් ඒගොල්ලොන්ව දාලා ගිහින් තියෙනවා. කයිල් කියන්නේ එයා සෝයගේ තාත්තා වගේ අතුරුදහන් වෙන්නේ නැහැ කියලා. යුද සේවයේ ඉඳන් ආපු ගමන් දෙන්නම පීනුම් තරඟවලට සහභාගී වෙමු කියලා. සෝය හිතලා තියෙන්නේ ඊටත් වඩා දෙයක්. කයිල් කවදාහරි ඔලිම්පික් තරඟවලට සහභාගී වෙන්න ඕනි කියලා සෝය කියනවා. කයිල් කියන්නේ එයාට ඒ වෙනුවෙන් සැලැස්මක් තියෙනවා කියලා. කයිල් සෝයට තෑග්ගකුත් දෙනවා. සෝයට එයාගෙම පොඩි වැඩපලක් තියෙනවා. මේ නිසා කයිල් සෝයට ටූල් සෙට් එකක් තෑගි කරනවා. දැන් සෝයට යන යන හැමතැනම වැඩපොල අරන් යන්න පුළුවන් කියලා කයිල් කියනවා. පහුවදා උදේ කයිල් යුද සේවයට පිටත් වෙලා යනවා. ඊට පස්සේ සෝය උදේ ඉස්කෝලෙට යන්න පිටත් වෙනවා. මේ අතරේ බීච් එකේ ඉන්න මිනිස්සෙක් මාළු අල්ලන්න ඇමක් දාලා බලාගෙන ඉන්නවා. එයා දකිනවා ඈතින් වෙරළට ගොඩ ගහපු ඩොල්ෆින් මාළුවෙක් ඉන්නවා. මේ ඩොල්ෆින් මාළුව කකුළු අල්ලන්න දාපු ඇමක පැටලවිලා ඇඟ වටේම ලණුවත් ඇතිලා ලනුවට කැපිලා නැට්ටක් තුවාල වෙලා මේ පුද්ගලයා මෙතනින් යන සෝයව දැකලා එයාට කතා කරනවා. සෝය ගාව ෆෝන් එකක් තියෙනවා දහනවා. එයාට ඕනේ ඩොල්ෆින් මාළුවා ගැන අදාළ අංශ දැනුවත් කරන්න. ඒ නිසා සෝයගේ ෆෝන් එකෙන් මේ පුද්ගලයා ඩොල්ෆින් මාළුවා ගැන 911 හදිසි ඇමතුම් අංශය දැනුවත් කරනවා. ඒ අතරේ මේ පුද්ගලයා දකිනවා එයා දාපු හැමට මාළුවෙක් අහුවෙලා බිලී පිත්තත් පුටුවත් මුහුදට ඇදගෙන යනවා. මේ පුද්ගලයා පුටුව බේරගන්න දුවන අතරේ සෝය මාළුවා ගාවට කිට්ටු වෙනවා. මාළුවාගේ නැට්ට වටේ ලනුව තදට ඇතිලා සෝය කයිල් දුන්න ටූල් සෙට් එකෙන් ලනුවට සම්බන්ධ වෙලා තියෙන ඇම අයින් කරනවා. ඩොල්ෆින් මාළුවා ඒ වෙලාවේ කෑ ගහන නිසා සෝය කියනවා බය වෙන්න එපා කියලා. මාළුවාගේ කටවටේත් ලනුව ඇතිර නිසා කටත් තුවාල වෙලා සෝය කටවටේ තියෙන ලනුවත් අයින් කරනවා. ඊළඟට සෝය විසිල් කරද්දි මාළුවත් ඒ විදිහටම කෑ ගහනවා. හරියට කුරුල්ලෙක් වගේ දෙන්න කතා කරනවා වගේ. මේ අතර ඩොල්ෆින් මාළුවව මුදව ගන්න කණ්ඩායමක් එනවා. ඒගොල්ලෝ ක්ලියර් වෝටර් කියන ජලජ සත්තු වෙනුවෙන්ම වෙන් වුණ හොස්පිටල් එකක අය. ඩොල්ෆින් මාළුවගේ ඇඟට තෙත රෙද්දක් දාලා වරල් වලට හානියක් නොවෙන්න මාළුව වෙතනින් අරගෙන යන මේ කණ්ඩායම කටයුතු කරනවා. මෙතන ඉන්න හේසල් කියන පොඩි ළමයා සෝයට ස්තුති කරනවා. සෝය ඉස්කෝලේ යනකොට හොඳටම පරක්කු වෙලා. සෝයට ඉස්කෝලේ තරහකාරයෝ ටිකක් ඉන්නවා වගේ. ඒ වගේම සෝය වැඩි සමාජශීලී කෙනෙක් නෙමෙයි වගේ. ඉස්කෝලේ ඇරුණ ගමන් සෝය ඩොල්ෆින් මාළුවව අරගෙන ගිය ක්ලියර් වෝටර් හොස්පිටල් එක හොයාගෙන යනවා. සෝයට මතකයි එතනට ආපු වාහනේ නම. හොස්පිටල් එකේ ඉස්සරහ දොර වහලා නිසා සෝය වටින් ගිහින් පිටිපස්සේ දොර ගාවට යනවා. බයෙන් බයෙන් දොරට අත තියද්දිම පෙලිකන් කුරුල්ලෙක් හයියෙන් කෑ ගහනවා. සෝය එකපාරටම බය වෙනවා. කුරුල්ලත් පියාඹල ගියාට පස්සේ සෝය හෙමින් සීරුවේ පිටිපස්සේ දොරෙන් ඇතුල් වෙනවා. වටපිට බල බල හෙමින් ඇතුළට යද්දි එකපාරටම සෝය ගාවට ආපහු පෙලිකන් කුරුල්ල එනවා. සෝය ආපහු බය වෙනවා. ඒ වගේම එළිය හිටපු කුරුල්ල කොහොමද ඇතුළට ආවේ කියලා සෝයට ප්‍රශ්නයක්. සෝය පෙලිකන්ව එලවන්නත් උත්සාහ කරනවා. මොකද එයා සද්ද කරන නිසා. සෝයට සද්දයක් ඇහෙන නිසා සෝය ආපහු යන්න හැරෙනවා. මේත් එක්කම මෙතනට එන හේසල්ගේ ඇඟේ සෝය හැප්පෙනවා. හේසල්ගේ අතේ තිබ්බ මාළු පෙට්ටිය බිම වැටෙනවා. මේ නිසා හේසල් පෙලිකන්ව එලවලා මාළු ටික පෙට්ටියට දාගන්න උත්සාහ කරනවා. පෙලිකන්ගේ නම රූෆස්. ඒ කියන්නේ එයා මෙතනට පුරුදු කෙනෙක්. හේසල් සෝයත් එක්ක එකතු වෙලා මාළු ටික පෙට්ටියට දාගද්දි රූෆස් සෑහෙන මාළු ප්‍රමාණයක් කාලත් වගේ. හේසල් එයාට රූෆස් කියලා නම දාලා තියෙන්නේ එයා වහලේ උඩ ජීවත් වෙන නිසා. රූෆස් හැසිරෙන එයා මෙතන අයිතිකාරයා වගේ කියලා හේසල් කියනවා. සෝය ආපහු යන්න හදද්දි හේසල් සෝයව නවත්ත ගන්නවා. ඔයාට ඩොල්ෆින්ව බලන්න ඕනේ නැද්ද? ඔයා ඒකට නේද මෙහෙට ආවේ? ඔයා නේද උදේ බීච් එකේ හිටියේ? සෝය ප්‍රශ්න ඔක්කොටම ඔළුවෙන් ඉඟි කරනවා. මේ නිසා හේසල් සෝයව ඩොල්ෆින් මාළුව බලන්න එක්කගෙන යනවා. හැබැයි තාත්තර නම් කියන්න එපා. තාත්තා කැමති නැහැ අසනීප සත්තු ගාවට පිටා එනවට. ඒත් ඔයා කොහොමද ඇතුළට ආවේ කියලා හේසල් අහනවා.
පිටිපස්සෙ දොර බහලා තිබ්බේ නෑ. මේ කහපු ගමන් හේසල් මාළු පෙට්ටිය සෝයගේ අතට දීලා දුවනවා. මේ අතරේ සෝය දකිනවා ටැංකියක තවත් ඩොල්ෆින් කෙනෙක් ඉන්නවා. ආපෝ සෝය ගාවට එන හේසල් කියනවා දොරවල් ලොක් කරලා තියෙනක එයාගේ රාජකාරියක් කියලා. හැබැයි එයාට හැමදාම මේක අමතක වෙනවා කියලා. මේ මාළු ඩොල්ෆින්ටද වින්ටර්ට තාම හරියට පීනන්නවත් බෑ. ඒ නිසා එයාට මේව කන්න දෙන්නේ නැහැ කියලා හේසල් කියනවා. ඒ කියන්නේ හේසල් ඩොල්ෆින් මාළුවට නමකුත් දාලා මෙතන සමර් සහ ඕටම් කියලා ඩොල්ෆින් මාළුව දෙන්නෙක් ඉඳලා තියෙනවා. ඒ දෙන්නම මුහුදට මුදා හැරලා තියෙනවා. හේසල් හිතන්නේ ඊර්තුල නම් මාළුන්ට දැම්මම සුබයි කියලා. ඒ නිසයි හේසල් ඩොල්ෆින්ට වින්ට කියලා නම දාලා තියෙන්නේ. වින්ට කියන්නේ ගෑනු සතෙක්. හේසල් හුස්මක් නොගෙන කියෙව්වත් සෝය කතා නොකරන තරම්. ඔයා වැඩිය කතා කරන කෙනෙක් නෙමෙයි නේද කියලා හේසල් අහනවා. හේසල් සෝයව උඩ තට්ටුවක තියෙන පූල් එකක් ගාවට එක්කගෙන යනවා. පූල් එකේ ඩොල්ෆින් මාළුව දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න ක්‍රිස්ටා සහ පැනමා. හේසල් කියනවා ඒ දෙන්නට අතවනන්න කියලා. සෝය අතවනපු ගමන් මාළුව දෙන්නත් සෝයට අතවනනවා. හේසල් කියන හැටියට ඩොල්ෆින් මාළුවන්ව තනියෙන් පූල් වල තියන්නේ නැහැ. ඒක නීතියක්. මොකද ඒගොල්ලෝ ගොඩක් සමාජශීලී අය. හේසල් කාටවත් නොපෙනී සෝයට වින්ටෝ පෙන්වන්න එක්කන් යනවා. එතන තියෙන බඩු රාකයක් අස්සේ හැංගිලා වින්ට දිහා බලන් ඉන්නවා. වින්ට මෙතනට ගෙනාවත් හරි පීනන්නේ නැහැ. අඩුම ගානේ එයා ඇස්සරින්නවත් නැහැ කියලා හේසල් කියනවා. වින්ටට පීනන්න ෆීබි කියන ඩොල්ෆින් මාළුවන් සම්බන්ධ විශේෂඥවරියක් උදව් කරනවා. හේසල් රාකයට බර වෙන නිසා එකපාරටම බඩු ටික බිමට පෙරලෙනවා. මේ නිසා ෆීබි දකිනවා හේසල් එක්ක ඉන්න සෝයවත්. ඔයා දන්නවනේ ඇතුළට පිටා එනවට තාත්තා කැමති නැහැ කියලා. මම දන්නවා. මෙයා තමයි වින්ටව ලණු වලින් අයින් කරලා තිබ්බේ. එයාට ඕනේ වින්ටට කොහොමද කියලා දැනගන්න. ෆීවි කියන හැටියට වින්ටගේ තත්ත්වය එච්චර හොඳ නැහැ. නැට්ටේ පටක ගොඩක් මැරිලා. මොකද නැට්ට වටේ ලණුව පැටලවිලා තිබ්බ නිසා ගොඩ වෙලාවක් නැට්ටට හරි රුධිර සැපියුමක් තිබිලා නැහැ. සෝය ළඟට ආවම වින්ට ඇස්සර්ලා කුරුල්ලෙක් වගේ සද්ද කරනවා. මේත් එක්කම හේසල්ගේ තාත්තන නිසා හේසල් සෝයව එළියට එක්කන් යනවා. සෝය ගෙදර ගිය ගමන් හොයන්නේ ඩොල්ෆින් මාළුවන් ගැන, විශේෂයෙන්ම ඒගොල්ලන්ගේ සද්ද ගැන. සෝයගේ අම්මා රෑ වෙලා ගෙදර ඇවිත් බලද්දි සෝයට මේසෙ උඩම නිඳ ගිහින්. සෝය ආපහු ඉස්කෝලේ ගිහින් බලන් ඉන්නේ ඉස්කෝලේ යනකම්. ඉස්කෝලේ යරුණ ගමන් ඉන්නේ වින්ට ඉන්න හොස්පිටල් එකට. හොස්පිටල් එකේ පිටිපස්සේ දොර ඇරලා නිසා සෝය ඇතුළට යනවා. හොරෙම වින්ට ඉන්න පූල් එක ගාවටත් යනවා. ඊට පස්සේ බඩු රාක පිටිපස්සට වෙලා හැංගිලා බලාගෙන ඉන්නවා. හේසල්ගේ තාත්තා මේ වෙලාවේ වින්ටගේ නැට්ටේ තුවාල වලට බෙහෙත් දානවා. හැබැයි ඒගොල්ලෝ කතා වෙන හැටියට වින්ටට තාමත් අමාරුයි. නැට්ටේ ආසාත්මිකතාවයත් වැඩි වෙලා වින්ට ජීවිතයත් එක්ක සටන් කරන එක නවත්තලා වගේ. මේත් එකම රූෆස් ඇවිත් සෝයගේ කකුලට කොටනවා. සෝය බය වුණ පාරට රාකේ තිබ්බ බඩු ටිකත් පෙරලෙනවා. මේ සද්දෙට සෝය හේසල්ගේ තාත්තගේ අතටම අහුවෙනවා. ඔයා කවුද? කොහොමද ඇතුළට ආවේ? මේත් එක්කම හේසල් එන නිසා හේසල් සෝය ගැන තාත්තට කියනවා. ඔයා දන්නවනේ මෙතන නීති මොනවද කියලා. කාටවත් හොස්පිටල් එකේ මේ පැත්තට එන්න බෑ. මේත් එක්කම වින්ට ඇස්සැරියා කියලා ෆීවි කියනවා. වින්ට ගුරුල්ලෙක් වගේ කෑ ගහනවත් එක්ක. හේසල් කියන්නේ වින්ට මෙහෙම සද්ද කරන්නේ සෝය ඉන්නකොට කියලා. මේ නිසා හේසල්ගේ තාත්තා ක්ලේ සෝයව වින්ට ගාවට එක්කගෙන යනවා. ක්ලේ කියනවා වින්ටව අල්ලන්න කියලා. වින්ට ඇස්සරලා සෝය දිහා බලනවා. හේසල් තාත්තට කියනවා වින්ට සෝයට කැමතියි කියලා. ඒ නිසා සෝයට ආපහු එන්න පුළුවන් දහනවා. හැබැයි ක්ලේ උත්තර දෙන්න කලින් වින්ට හයියෙන් කෑ ගහනවා. සෝය පහුවෙනිදා උදේ කලින්ම ලෑස්ති වෙලා එයා කලින් ඉස්කෝලේට යනවා කියලා අම්මට කියනවා. ඉස්කෝලෙත් පහු කරගෙන සෝය යන්නේ හොස්පිටල් එකට. සෝය හේසල්ලා හොයාගෙන යද්දි හේසල් පැත්තකට වෙලා අඬනවා. වින්ටගේ නැට්ට කපලා. ආසාත්මිකතාවය තවත් දරුණු වෙලා. වින්ටෝ බේරගන්න ඕන නිසා එයාගේ නැට්ට කපලා. ඒත් එයාට පීනන්න නැට්ට ඕනනේ. එයා කොහොමද නැට්ට නැතුව පීනන්නේ කියලා සෝය අහනවා. ඒත් වෙන කරන්නම දෙයක් තිබ්බේ නැති නිසා නැට්ට කැපුවා කියලා ක්ලේ කියනවා. අඩුම ගානේ දැන් එයාට ජීවත් වෙන්න අවස්ථාවක් හරි හම්බ වෙනවනේ. හේසල් මේ අවට තියෙන එයාගේ සීයාගේ කඩේට සෝයව එකගෙන යනවා. ඕගොල්ලෝ මේ වගේ වතුරත් එක්කමද ඉන්නේ කියලා සෝය අහනවා. මගේ සීයා කියන්නේ අපේ නහර ඇතුලේ යන්නේ ලුණු වතුර කියලා. මට අවුරුදු 6ක් වෙනකම් මම මේ කතාව ඇත්තක් කියලා හිතුවා. අර තියෙන සීයාගේ බෝට්ටුව. තාත්තා පොඩි කාලේ ওই බෝට්ටුවේ ලෝකෙ වටේ ගියාලු. හේසල් සෝයගෙන් එයාගේ තාත්තා ගැන අහනවා. මගේ තාත්තා මීට අවුරුදු 5කට කලින් අපිව දාලා ගියා. ඊට පස්සේ කෝල් එකක්වත් නැහැ. ලියුමක්වත් එව්වේ නැහැ. සෝය හේසල්ගේ අම්මා ගැන අහනවා. මොකද තාත්තා පේන්න හිටියට අම්මා පේන්න නැහනේ. හේසල් කියන්නේ යාට අවුරුදු 7දී අම්මා මැරුණා කියලා. ඊට පස්සේ කෝල් එකක්වත් නැහැ. ලියුමක්වත් එව්වේ නැහැ කියලා. හේසල් සෝයත් එක්කම කඩේ උඩ තට්ටුවට නගිනවා. හේසල් කියන්නේ හෝම් ස්කූලින් කරන කෙනෙක්. ඒ නිසා හේසල් අහනවා සෝය ඉස්කෝලේ යන්න කැමතිද කියලා. මම හැම විෂයක්ම අසමත් වෙනවා කියලා සෝය කියනවා. සෝය පහුවෙනිදාත් උදේ වින්ටෝ බලන්න යනවා. කට්ටියම වින්ටර කෑම කවන්න උත්සාහ කරනවා. හැබැයි වින්ට ඒවට කැමති නෑ වගේ කියලා ක්ලේ කියනවා. ක්ලේ අහනවා සෝයට පීනන්න පුළුවන්ද කියලා. ෆීවි මුළු රෑම නැගිටලා හිටපු නිසා එයාට විවේකයක් ඕනේ කියලා ක්ලේ කියනවා. මේ නිසා වතුරට බැහැලා වින්ටට උදව් කරන්න පුළුවන් දහනවා. සෝය එහෙන් ඇඳුමකුත් ඇඳගෙන පූල් එකට බහිනවා.
ක්ලේටත් මේ වෙලාවේ මීටින් එකක් තියෙන නිසා සීයට ළමයෝ බලාගන්න කියලා යනවා. බෝඩ් මීටින් එකේ සාකච්ඡා වෙන්නේ හොස්පිටල් එකේ වර්තමාන තත්ත්වය. හොස්පිටල් එකට ආණ්ඩුවෙන් ලැබෙන ආධාර මගදී නතර කරලා. ඒ වගේම පහුගිය මාස 6 ඇතුළත හොස්පිටල් එකට ආධාර කරපු ප්‍රධාන ආයතන දෙකක් තව දුරටත් සල්ලි දෙන එක නවත්තලා. ඒ නිසා හොස්පිටල් එක තියෙන්නේ ණය ගොඩක. ඒ වගේම හොස්පිටල් එක විකුණන්නත් මේ බෝඩ් මීටින් එකේදී කතා වෙනවා. හැබැයි ක්ලේ පැහැදිලිවම මේ යෝජනාවට විරුද්ධයි. සත්තුන්ව වෙන තැනකට මාරු කරලා මේ ඉඩම මිලදී ගන්න කෙනෙක් කැමති වෙලා. ප්‍රශ්න වලින් ගොඩ එන නම් කවුරු හරි හොස්පිටල් එකට අනුග්‍රහය දක්වන්න ඕනේ. එහෙම නැත්නම් රූෆස්ට ලොතරැයියක් ඇදෙන්න ඕනේ කියලා කමිටුවේ ප්‍රධානි ග්ලෝරියා කියනවා. ක්ලේ උත්සාහ කරන්නේ වින්ටර් කිරිපොවන්න. ඒත් වින්ටර් කිරිපොන්නක් කැමති නෑ වගේ. මේ නිසා හේසල්ගේ සීයා රීඩ් කියනවා සෝයට කිරිපොවන්න දෙන්න කියලා. කිරි බෝතලේ වින්ටර්ගේ ඇහැ ඉස්සරහට අල්ලලා ඊට පස්සේ එයත් එක්ක කතා කරන්න කියලා. මම දන්නවා මේක එච්චර ලස්සන කෑමක් නෙමෙයි කියලා. හැබැයි ඔයා කන්න ඕනේ. ඔයා නොකෑවොත් ඔයාට හොඳ වෙන්න බැරි වෙයි. මේක හැදුවේ හේසල්. බලන්න මේක ගොඩක් රසයි. සෝය බොරුවට කිරි එක බීලත් පෙන්නනවා. මේ නිසා වින්ට කිරි එක බොනවා. බීලා බෝතලෙත් විසික් කරලා දානවා. සෝය ආපහු ගෙදර යද්දී අම්මත් එක්ක කයිල්ගේ අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවා. සෝයගේ අම්මා ඉස්කෝලේ වැඩගෙන අහනවා. හොඳයි. සෝය යන්තමට උත්තර දෙනවා. හරි පුදුමයිනේ. මට ඉස්කෝලෙන් කතා කරලා කිව්වේ ඔයා සතියෙම ඉස්කෝලේ ආවේ නෑ කියලා. ඔයා කොහෙද හිටියේ? අම්මට සෝය ගාවින් ගඳක් එනවා. ඔයා මාළු බාන ගියාද? සෝය ඊළඟට නාල අම්මා ගාවට එනවා. ඒත් මාළු ගඳ ගිහින් නැති නිසා අම්මා කියනවා ආපහු ගිහින් නාගන්න කියලා. මම නාන්නම්. හැබැයි හෙට ඉස්කෝලේ යන්න නම් කියන්න එපා. වින්ටට මාව ඕනේ. මම හිටියේ නැත්තම් මොනවා වෙයිද දන්නේ නැහැ කියලා සෝය කියනවා. ඔයා හෙට ඉස්කෝලේ යනවා. එච්චරයි. වෙන කතා කරන්න දෙයක් නැහැ කියලා අම්මා කියනවා. සෝය මේ තරම්ම දෙයකට කැමති වෙනවා දැක්කමයි කියලා කයිල්ගේ තාත්තා කියනවා. මේ නිසා පහුවෙනිදා උදේ සෝයගේ අම්මත් හොස්පිටල් එකට යන්න එනවා. අම්මා යනකම්ම සෝයට බයිනවා. සෝය සාමාන්‍යයෙන් සීට් බෙල්ට් දාන්න කැමති නැහැ. එයාට ඒක කසනවා වගේ. අම්මා ඒකටත් බනිනවා. සති ගානක් ඉස්කෝලේ යන්නේ නැතුව අඳුනන් නැති මිනිස්සු එක්ක අඳුනන් නැති තැනකට යන්නේ නැහැ කියලා අම්මා බනිනවා. අපි කොහොමද දන්නේ මොනවා වෙයිද කියලා? ගිලෙන්න පුළුවන්, මාළුවෙක් අනින්න පුළුවන්. සෝය වාහනේ නවත්තපු ගමන් බැහැලා දුවනවා. සෝයගේ අම්මා ලොරේන් බෑග් එකක් අරන් එන්න ලෑස්ති වෙනකොට රූෆස් එනවා. රූෆස් හරිම කරදරකාරයෙක්. ලොරේන් කෑ ගහගෙන ගිහින් දොර බහගෙන රූෆස්ගෙන් බේරෙනවා. සෝය මෙතන තියෙන හැම දෙයක් ගැනම හොඳට දන්නවා. හැමෝම වගේ හොඳට අඳුනනවා. සෝය පැනමාසා ක්‍රිස්ටවත් අම්මට අඳුන්වලා දෙනවා. පැනමා දැන් ටිකක් වයසයි. ඒ වගේම කන් ඇහෙන්නේ නැහැ. ඒ නිසා එයාට මාළුවන්ව අල්ලන්න බෑ. ඒ හින්දා එයා ජීවත් වෙන්නේ මේ හොස්පිටල් එකේ. ක්‍රිස්ටව බෝට්ටුවකින් යට කරගෙන ගිහින් තියෙනවා. එයාට නම් සනීප වුණාම මුහුදට යන්න පුළුවන්. ඉස්කෝලේ හැම විෂයක්ම අසමත් වුණ ළමයා පුදුම විදියට ආසාවෙන් මේ දේවල් ඉගෙනගෙන. ලොරේන් රීඩ්වත් අඳුන ගන්නවා. රීඩ් මෙහි වැඩ කරන ෆීබි කේට් වගේම පුතා ක්ලේවත් මිනිබිරි හේසල්වත් අඳුන්වලා දෙනවා. සෝය අම්මගෙන් ඉල්ලන්න එක දෙයයි. ඉස්කෝලේ නොයා වින්ටෝ බලා ගන්න ඉඩ දෙන්න කියලා. ඒ වෙනුවට අමතර පන්ති වලට සහභාගී වෙන්නත් සෝය පොරොන්දු වෙනවා. මේ නිසා ලොරේන් ඉස්කෝලේ ගුරුතුමත් එක්ක මේ ගැන කතා කරන්න පොරොන්දු වෙනවා. ක්ලේ කියන්නේ සෝය සහ වින්ට අතර තියෙන බැඳීම හරි පුදුමයි කියලා. ඒ වගේම එයා මීට කලින් ඒ වගේ දෙයක් දැකලා නැහැ කියලා. ලොරේන් පොරොන්දුනා වගේම ඉස්කෝලේ ගුරුතුමත් එක්ක කතා කරනවා. සෝයට අමතර පන්ති එක්ක වැඩආවරණය කරගන්න අවස්ථාව දෙන්න කියලා. හැබැයි ටීචර් කියන්නේ එහෙම කළොත් අනිත් ළමයින්ටත් කරන අසාධාරණයක් කියලා. ලොරේන් පුළුවන් තරම් පැහැදිලි කරන්න උත්සාහ කළත් වැඩක් නැති බව එයාට තේරෙනවා. සෝය පහුවදාත් හොස්පිටල් එකට යන්න ලෑස්ති වෙලා අම්මා සෝයට ස්විමින් සූට් එකක් තෑගි කරලා පුරුදු විදිහටම සෝය සහ හේසල් වින්ටර් පීනන්න උදව් කරනවා. එක පාරටම වින්ට දඟලන්න ගන්නවා. සෝයටත් හේසල්ටත් වින්ටව පාලනය කරගන්න අමාරුයි. හේසල් තාත්තට එන්න කියලා කෑ ගහනවා. හැබැයි මේ වින්ට තනියම පීනන්න උත්සාහ කරනවා. වින්ට අපූරුවට පීනනවා. දැන් සෝයගේ දවස ගෙවෙන්නේ හොස්පිටල් එකේ වින්ට එක්ක. සෝය එයාගේ සෙල්ලම් බඩු ගොඩක් වින්ටට ගෙනihin දෙනවා. වින්ට හුරතලෙක් කිව්වොත් හරි. ඇත්තටම වින්ට තාම පැටියෙක්. ඒ නිසා වෙන්නේ එයාත් පොඩි ළමයි දෙන්නත් එක මේ තරම්ම එකතු. සෝය ගෙදර ගිහිල්ලා ඩොල්ෆින් මාළු ගැන පොත් කියවනවා. අලුත් දේවල් ඉගෙන ගන්නවා. සෝය ඇත්තටම ජීවිතේ විඳිනවා කිව්වොත් හරි. සෝය එදා ගෙදරෙද්දී කයිල්ගේ අම්මත් ඉන්නවා. හැබැයි දෙන්න ඉන්න විදියට සෝය දැනගන්නවා කයිල්ට අනතුරක් වෙලා කියලා. කයිල්ව පිපිරීමකට අහුවෙලා කයිල්ගේ තත්ත්වය බරපතලයි කියලා ලොරේන් කියනවා. ඒ නිසා කයිල් අද හෙටම ගෙදරෙනවා කියලා කයිල්ගේ අම්මා කියනවා. ක්ලේ සෝයටින් උදව්වක් ඉල්ලනවා. ඒ වින්ටෝ බලාගන්න රෑවැඩ මුරයක් කරන්න කියලා. සෝයට මේ වෙලාවේ ඊටත් වඩා හොඳ ආරංචියක් නැති තරම්. සෝය ඇත්තටම කතා කරනවා අඩු කෙනෙක්නේ. හැබැයි සෝය වින්ට එක්කනම් කතා කරනවා. මම දන්නේ නැහැ ඔයා මේ දේවල් දන්නවද කියලා. ඒත් කයිල්ට හොඳටම අමාරුයි. හැබැයි මම දන්නේ නැහැ කයිල්ට කොච්චර අමාරුද කියලා. ඒත් මම දන්නවා එයා ශක්තිමත් කියලා. ඔයා වගේම වින්ට සෝයගේ කකුලටත් කටින් ගහනවා.
සෝය හිතන්නේ යාට බඩගිනි ඇති කියලා. හැබැයි කෑම ගන්න යද්දි වින්ට සෝයගේ ඇඟට වතුර විසික් කරනවා. සෝය තුවායෙන් වතුර පිහිද ගන්න අතරේ වින්ට ආපෝ වතුර පාරක් ගහනවා. සෝය හිතන්නේ වින්ටට සෙල්ලම් කරන්න ඕනි කියලා. මේ නිසා සෝය රබර් වලල්ලක් වින්ටට දෙනවා. වින්ට කරන්නේ වලල්ලෙන් අදින එක. මේ නිසා සෝයත් වතුරට වැටෙනවා. වින්ටට ඕනේ සෝයත් එක්ක සෙල්ලම් කරන්න. නිකන් නෙමෙයි. සෝයත් එක්ක වතුර සෙල්ලම් කරන්න. සෝයත් එක්ක පීනන්න. වින්ට හිතේ හැටියට සෝයත් එක්ක හුරතල් වෙනවා. සෝයට තුරුල් වෙලා ඉන්නවා. කයිල්ව පිළිගන්න සාදයක් ලෑස්ති කරලා තිබ්බත් කයිල් ගෙදර නෑවෙත් හොස්පිටල් එකේම නතර වෙන්න තීරණය කරලා. ඒත් සෝය කයිල් වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න ඉඳලා තියෙනවා. කොටිම වින්ටම අඳුන්වලා දෙන්නත්. මේ නිසා කයිල්ව සම්බන්ධ කරගන්න සෝය උත්සාහ කරනවා. කීප පාරක්ම පණිවිඩ තිබ්බත් කයිල්ගෙන් කිසිම ප්‍රතිචාරයකුත් නැහැ. සෝය පොඩි පොඩි මැකැනික් වලට දක්ෂයි. කයිල්ගේ සිද්ධියත් එක්ක සෝය හිතේ කනගාටුවෙන් ඉන්න නිසා හේසල් කියනවා සෝය හදපු සෙල්ලම් හෙලිකොප්ටර් එක යවමු කියලා. හේසල්ගේ බලකිරීමත් එක්කම සෝය හෙලිකොප්ටර් එක ගුවන් ගත කරනවා. හැබැයි හේසල් ඊළඟට දුරස්ත පාලකේ ඉල්ලගන්න නිසා හෙලිකොප්ටර් එක හොස්පිටල් එකේ වටේ ලොකු සංචාරයක් ගිහින් ආපහු වෙනවා. සෝය අමාරුවෙන් හෙලිකොප්ටර් එක බිමට බා ගන්නවා. මේත් එක්කම ෆීබි හොස්පිටල් එකට එන්නේ ක්ලේගේ දැනුම් දීමක් නිසා. වින්ටගේ වලිගේ කොටස කපලා නිසා පේශිවල ඉදිවීමක් තියෙනවා කියලා ක්ලේ කියනවා. සාමාන්‍යයෙන් ඩොල්ෆින් මාළුවෙක් පීනනකොට නැට්ට උඩ යට යන්න ඕනේ. වින්ටගේ නැට්ට කොටස නැති නිසා එයා ඇඟ කොටස දෙපැත්තට වනනවා. මේ නිසා වින්ටගේ කශේරුවට හානියක් වෙන්න පුළුවන් කියලා ක්ලේ කියනවා. ඩොල්ෆින් මාළුවන්ගේත් මිනිස්සුන්ගේ වගේ කශේරුවෙන් තමයි හැමදේම පාලනය වෙන්නේ. හුස්ම ගැනීම, හෘද ස්පන්දනය, චලනය. හැබැයි කශේරුවට හානි වෙනවා කියන්නේ එයාගේ ජීවිතයට බලපෑමක් ඇති කරනවා කියන එක. ඒ කියන්නේ වින්ට පීනනවා කියන්නේ එයාගේ ජීවිතයට අනතුරක්. මේ නිසා ක්ලේ කියනවා හානිය අවම කරගන්න නම් වින්ටට ව්‍යායාම කරන්න වෙයි කියලා. සෝය අම්මත් එක්ක යන්නේ කයිල් නැවතිලා ඉන්න හොස්පිටල් එකට. මෙතන ගොඩක් ආබාධිත හමුදා නිලධාරීන් ඉන්නවා සෝය දකිනවා. ඒ ගොඩක් අය කෘතිම අත්පා දාගත් අය. දෙන්න කයිල්ව හොයාගෙන එයා මේ වෙද්දී ඉන්න ලැබ් එකට යනවා. කයිල් ඉන්නේ ඩොක්ටර් කැමරන් මැකාති එක්ක. ඩොක්ටර් මැකාති තමයි ආබාධිත සෙබළුන්ට කෘතිම අත්පා නිර්මාණය කරන්නේ. හැබැයි කයිල් කාත් එක්කවත් කතා කරන්න කැමති නැති බවට ඉඟි කරනවා. කයිල් කියන්නේ දෙන්නටම යන්න කියලා. මම කිව්වේ නෑනේ කාටවත් මාව බලන්න එන්න කියලා. දැන් ඕගොල්ලෝ මාව දැක්කනේ. දැන් යන්න පුළුවන් කියලා කයිල් කියනවා. සෝයට මේ කතාවට කේන්ති යනවා. අපි යන්නම්. හැබැයි ඔයා හිතුවද ඔයා මෙහෙම කළාම මිනිස්සුන්ට දරා ගන්න අමාරුයි කියලා. ඔයාගේ ළඟම ඉන්න අයට. සෝය ලැබ් එකෙන් යනවා. හැබැයි ඊට පස්සේ කයිල් සෝයට කතා කරනවා. මට පොඩි කාලයක් දෙන්න. කයිල්ගේ වම් කකුල හොලවන්න කරන්න පුළුවන්. හැබැයි දකුණු කකුල පණ නැහැ. ආධාරකයක් එක කයිල්ට කවදාහරි ඇවිදින්න පුළුවන් වෙයි. ඒත් කයිල්ට පීනන්න පුළුවන් වෙයිද කියලා සෝය අහනවා. ඒක කයිල්ට උත්තර දෙන්න අමාරුම ප්‍රශ්නයක්. එකාතකට වින්ට කියන්නේ තාබාධිත කෙනෙක්. මෙතන ඉන්න අත්පා අහිමි වුණ හමුදා නිලධාරීන් වගේම. මේ නිසා සෝයට අදහසක් එනවා. හමුදා නිලධාරීන් වෙනුවෙන් කෘතිම අත්පා නිර්මාණය කරන්නේ ඩොක්ටර් මැකාතිනේ. මේ නිසා සෝය ඩොක්ටර් මැකාතිගෙන් උදව්වක් ඉල්ලනවා. සෝයගේ ඉල්ලීම අනුව මැකාති වින්ට ඉන්න හොස්පිටල් එකට එනවා. හැබැයි ඩොක්ටර් මැකාති එනවා කියලා ඩොක්ටර් ක්ලේවත් දන්නේ නැහැ. සෝයට බය හිතිලා ක්ලේ සෝයගේ අදහස ප්‍රතික්ෂේප කරයි කියලා. මැකාති සහ ක්ලේ එකිනෙක අඳුන ගන්නවා. මැකාති මුලින්ම වින්ටගේ වලිග කොටස පරීක්ෂා කරනවා. ලොකුම ප්‍රශ්නේ වින්ටගේ ඇඟ තෙත සිල්ක් රෙද්දක් වගේ. කෘතිම වලිග කොටසක් සම්බන්ධ කරන්න තැනකුත් නැහැ. ඒ කියන්නේ ඩොක්ටර් මැකාති උත්සාහ කරන්නේ වින්ටට කෘතිම වලිගයක් හදන්න. හරි 100කින් ඉන්න මිනිහෙක් නම් උත්සාහ කරන්නවත් කැමති වෙන්නේ නැහැ. ඒත් මට හරි 100ක් නැහැ කියලා මැකාති කියනවා. ඒ කියන්නේ ආ උත්සාහ කරන්න කැමතියි කියලා. ඉස්සරහට මැකාතිර පොඩි නිවාඩුවක් ලැබෙන්න තියෙන නිසා ඒ නිවාඩුව වින්ට වෙනුවෙන් කැප කරන්න කැමති වෙනවා. වින්ට එක පාරටම මැකාතිගේ ඇඟට වතුර විසික් කරනවා. ඒ වින්ට මැකාතිර කැමති නිසා කියලා සෝය කියනවා. මේ නිසා ඩොක්ටර් මැකාති වැඩේ පටන් ගන්නවා. ඩොල්ෆින් මාළුන්ගේත් මිනිසුන්ගේත් පෘෂ්ඨවංශික ව්‍යුහය බොහෝ දුරට සමානයි. හැබැයි ඩොල්ෆින් මාළුන්ගේ හැම අධිසංවේදී. හැමට දෙයක් සම්බන්ධ කරන එකම ලොකුම අභියෝගයක්. මේ නිසා මැකාති ඒ ගැනත් සලකලා වින්ට වෙනුවෙන් කෘතිම වලිගයක ආකෘතියක් නිර්මාණය කරනවා. ඊළඟ ප්‍රශ්නේ තමයි කෘතිම වලිගයකට වියදම් කරන්න ක්ලේගාව සල්ලි නැහැ. දැනටමත් නයකන්දකට යට වෙලා ඉදී මේ වගේ වැඩකට වියදම් කරන්න කොහොමරවත් පුළුවන් කමක් නැහැ. මේ නිසා මැකාති කෘතිම අවයව හදන ආයතනයෙන් උදව්වක් ඉල්ලනවා. වෙනද කරන වැඩක් නෙමෙයි. හරියන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හැබැයි මට ඒකට ගෙවීමක් කරන්න බෑ. මේ නිසා මේ ආයතනයේ නිලධාරී අහනවා ලෙඩා කවුද කියලා. මැකාති ඩොල්ෆින් මාළුවෙක්ගේ ෆොටෝ එකක් පෙන්නනවා. මැකාති දන්නවා කයිල් ඉන්නේ අමාරු කාලයක කියලා. කයිල් කියන්නේ පීනුම් ෂූරේ. එයාට ඕන වෙලා තිබ්බේ කවදාහරි ඔලිම්පික් යන්න. මැකාති කයිල්ට බෝලයක් දීලා කියනවා පයින් ගහන්න කියලා. රෝද පුටුවක ඉඳගෙන එක කකුලකට ආධාරකයක් සවි කරලා තියේදී කයිල්ට වාරු ගන්න බැරි තරම්. කොහෙද ඔයාගේ වැඩියම රිදෙන්නේ කයිල්? ඔයාගේ කකුලද නැත්නම් හිතද? කයිල් කියන්නේ එයාට මුළු ජීවිත කාලෙම තිබ්බේ එක අරමුණයි කියලා. දැන් ඔයාට වෙන අරමුණකට යන්න වෙනවා කයිල්. වාසනාවකට ඒ වගේ අරමුණු මිලියන ගාණක් තියෙනවා. ඔයාගේ හිත රිදුනට තාම හිත බිඳිලා නැහැ කයිල්. නෑ ඩොක්ටර්, විශ්වාස කරන්න මගේ මුළු ජීවිතේම බිඳිලා ඉවරයි.
මැකාති ළඟ තියෙන වීදුරුවක් බිමට දානවා. වීදුරුව කුඩු වෙලා යනවා. බින්දනා කියන්නේ මේකට කයිල්, ඔයා ගෙදර යන්න, ඔයාගේ පවුල ගාවට යන්න. කෘතිම වලිගය හදනකම් මැකාති తాවකාලික උපාංගයක් අරන් එනවා. වින්ටගේ හැමට හානියක් නොවන මේස් එකක් එක්කම මේ උපාංගය දාලා බලන මැකාති තීරණය කරනවා. හැමෝම වගේ වින්ටර කෘතිම වලිගය සවි කරන්න උත්සාහ කරනවා. වින්ට පොඩ්ඩක් විතර බය වෙලා වලිග කොටස හයිකලාට පස්සේ නැට්ට උඩ පහල කරන්න කියලා ෆීබි වින්ටට සංඥා කරනවා. හැබැයි දැන් වින්ටට පුරුදු නැට්ට දෙපැත්තට වනලා. වින්ට කලබල කරනවා. ක්ලේ කියන්නේ යා නැට්ටට කැමති නැහැ කියලා. වින්ට හොඳටම කලබල කරනවා. නැට්ට ගලවන්න කාටවත් ළඟට යන්න බැරි තරම්. ඊට පස්සේ වින්ට නැට්ට බිත්තිය ගහලා කඩලා දානවා. කඩපු නැට්ට කට උඩ තියාගෙන ෆීබිට ගෙනත් දෙනවා. මැකාතිට තේරෙනවා වැඩේ හිතන තරම්ම ලේසි නෑ කියලා. ක්ලේ දකින්න දරුණු සුලිකුණාටුවක් එනවා කියලා නිවුස් වල කියනවා. මේ නිසා ක්ලේ කට්ටියවත් එකතු කරගෙන හොස්පිටල් එකේ තියෙන බඩු ඇතුළට දානවා. මේ වගේ හදිසි දැනුම් දීමක් එක්ක බඩු වස් කරන එකත් ලේසි නැහැ. ඒ වගේම සොයව එක්කන් යන්න අම්මත් ඇවිල්ලා ඉන්නවා. මොකද මේ සුලිකුණාටුව දරුණුම එකක් නිසා හැමෝටම අවධානයෙන් ඉන්න කියලා දැනුම් දුන්න නිසා. මේ අතරේ කයිල් ආපහු ගෙදර එනවා. එයාගේ අම්මයි තාත්තයි කයිල්ව ආදරයෙන් පිළිගන්නවා. සුලිකුණාටුවෙන් හොස්පිටල් එකට සෑහෙන අලාබානි සිද්ධ වෙනවා. කොටින්ම මුදවා ගැනීම වලට යන ගිලන් රථයේ උඩට ගහකුත් කඩන් වැටිලා සුලිකුණාටුවෙන් එකතුන සුන්බුන් නස් කරන්න හැමෝම වගේ සහයෝගය දක්වනවා. කයිල් ගෙදර ආපු නිසා සෝයේගේ උදව්වට කයිලුත් ඇවිත්. කයිල් යනවා වින්ටෝ බලන්න. වින්ටටත් එයා වගේ කෙනෙක් ඇවිත් කියලා තේරෙන්නේ නැති. මේ නිසා වින්ට එයාගේ නැට්ට උස්සලා පෙන්නනවා. සුලිකුණාටුව නිසා හොස්පිටල් එකට වුණ අලාභයේ ඩොලර් ලක්ෂ 5කට ආසන්නයි. දැනට තියෙන ණයත් එක කරන්න තියෙන හොඳම දේ හොස්පිටල් එක විකුණන එක. මේ නිසා බෝඩ් එක එකමතික තීරණයකට එනවා සත්තුන්ව සුදුසු තැන්වලට මාරු කරලා හොස්පිටල් එක විකුණන්න. ග්ලෝරියා මේ පණිවිඩය ක්ලේට කියනවා. දැනටමත් සත්තු ටික සුදුසු තැන්වලට මාරු කරන්න අවශ්‍ය කටයුතු සූදානම්. හැබැයි වින්ට ඇරෙන්න. කවුරුවත්ම වින්ටෝ බාරගන්න කැමති නැහැ. වලිගේ නැතුව මාළුවෙක්ට ජීවත් වෙන්න බැරි බව ඒ හැමෝම වගේ දන්න නිසා. ක්ලේ සති දෙකක කාලයක් ඉල්ලුවත් ග්ලෝරියා කියන්නේ සල්ලි නැති නිසා තවත් තීරණේ කල් දාන්න බෑ කියලා. ක්ලේ මේ තීරණේ හේසල්ටත් සෝයටත් දැනුම් දෙනවා. හැබැයි මේ දෙන්නට මේ ප්‍රශ්නේ තේරුම් කරන එක ලේසි නෑ. මට කාලය නෑ, සල්ලි නෑ, මට වෙන කරන්න දෙයක් ඉතුරු වෙලත් නෑ කියලා ක්ලේ කියනවා. සෝය ගෙදර යදි වාහනයකින් ඇවිත් හොස්පිටල් එක ගාවින් නවත්තනවා. මේගොල්ලෝ එන්නේ හොස්පිටල් එකම හොයාගෙන වින්ටෝ බලන්න. ඒගොල්ල පැය 8ක් විතර දුර ගෙවාගෙන වින්ටෝ බලන්න ඇවිත්. ඉස්කෝලේ ළමුන් මාර්ගයෙන් තමයි මේගොල්ලෝ වින්ට ගැන දැනගෙන තියෙන්නේ. විශේෂත්වය වෙන්නේ මෙතන ඉන්නේ කකුල නැති ආබාධිත ළමයෙක්. එයාට තමයි වින්ටෝ බලන්න ඕන වෙලා තියෙන්නේ. මේ නිසා සෝය වින්ටෝ පෙන්වන්න මේ දෙන්නව හොස්පිටල් එක ඇතුළට එක්කගෙන යනවා. සෝයනේ අදහස හොස්පිටල් එක විකුණන්නේ නැතුව බේරගන්න පුළුවන් විසඳුමකට හරවලා. වින්ට ගැන මිනිස්සුන්ට කියලා ඒ ආධාරයෙන් සල්ලි හොයමු කියලා සෝය යෝජනා කරනවා. වෙබ් අඩවියක් හරහා මිනිස්සු දැනුවත් කරලා සෙනඟ ගෙන්න ගන්න සෝය අදහස් කරනවා. හේසල් උනත් ඉන්නේ සෝයගේ තීරණයමයි. හැබැයි ක්ලේට සෝය මේ කියන දේ විසඳුමක් විදිහට පේන්නේ නැහැ. අනික කමිටුව හොස්පිටල් එක විකුණන්න තීරණය කරලත් ඉවරයි. හැබැයි ක්ලේගේ තාත්තා උනත් කියන්නේ ක්ලේ දැනටමත් වින්ටව අතෑරලා ඉන්නේ කියලා. මොකද ඔයා දන්නවා වින්ටෝ බේරගන්න බෑ කියලා. ඔයාට කෙනෙක් මැරෙනවා ආපහු බලන්න බැරි නිසා. වින්ට සමහර විට මැරෙයි. හැබැයි මට හිතෙන්නේ ඔයා එයාව අතාරින්න හොඳ නෑ කියලා. ඔයා හෝලිව අතෑරියෙත් නැහැ. ඒ කියන්නේ හෝලි කියන්නේ හේසල්ගේ අම්මා වෙන්නේ නැති. මේ නිසා ක්ලේ තීරණය කරනවා සෝයගේ අදහස ක්‍රියාත්මක කරන්න. ක්ලේ ග්ලෝරියාගෙන් පොඩි කාලයක් ඉල්ලනවා. සත්ව සංවිධාන වගේම ඇඳුරුම්කම් තියෙන හැමෝම වින්ට වෙනුවෙන් සල්ලි එකතු කරන්න ඉදිරිපත් වෙනවා. කයිල් එයාට පුළුවන් විදිහට මේ කාර්යතාවයට උදව් කරනවා. එයා මාධ්‍ය හරහා වින්ට ගැන මිනිස්සුන්ව දැනුවත් කරනවා. වින්ට ගැන වගේම වින්ට වෙනුවෙන් කෘතිම නැට්ට හදන ડોක්ටර් මැකාති ගැනත් මාධ්‍ය හරහා දැනුම් දෙනවා. ඒ වගේම සෝය හදපු වෙබ් අඩවිය හරහා ඕනම කෙනෙක්ට වින්ටව සජීවීව බලන්න පුළුවන්. ඊට අමතරව වින්ටව ඇවිත් බලන්නත් පුළුවන්. ඒ වගේම කයිල් සහ පිහිනුම් ශූර ඩොනවන් පේක් පිහිනුම් තරඟයකුත් යන කටයුතු කරලා මේ එකතු කරන සල්ලි වින්ටව වගේම හොස්පිටල් එක බේරගන්න යොදවන්නයි සැලසුම් කරන්නේ. ડોක්ටර් මැකාති වින්ට වෙනුවෙන්ම හදපු කෘතිම වලිගය සූදානම් කරලා දැන් තියෙන වින්ටට ඒක දාලා බලන්න. කලින් වගේම වලිග කොටස හයිකලාට පස්සේ ෆීබි වලිගේ උඩ පහත් කරන්න කියලා වින්ටට කියලා දෙනවා. හැබැයි මේ පාරත් වින්ට නැට්ට බිත්තිය ගහලා කඩලා දානවා. වින්ටගෙන් කිසිම සහයෝගයක් නැති හැඩයි. සෝය දන්නවා වින්ට කෘතිම නැට්ට ප්‍රතික්ෂේප කළොත් එයාට වැඩි කාලයක් ජීවත් වෙන්න බෑ කියලා. මං හිතුවේ ඩොල්ෆින් මාළුන් බුද්ධිමත් කියලා. ඇයි ඔයාට තේරෙන්නේ නැත්තේ? වින්ට ළඟට ඇවිත් සෝයගේ කකුල එයාගේ නැට්ට අතුල්ලනවා. වින්ට මෙච්චරම කෘතිම වලිගය දාන්න අකමැති ඇයි කියලා සෝයට තේරෙනවා. ඒ නැට්ටට කලින් දාන මේස් එක නිසා. වින්ට මේ මේස් එකට කැමති නැහැ. සෝයට මතක් වෙන්නේ එයා සීට් බෙල්ට් එක දාන්න කැමති නැහැ කියන එක. ඉතින් මේකම තමයි වින්ටට වෙලා තියෙන්නේ. ක
කලින් සැලසුම් කළා වගේම වින්ට වෙනුවෙන් සල්ලි එකතු කරන්න සංවිධානය කරපු දවස උදා වෙනවා. මෙච්චර දෙයක් සංවිධානය කරන්න යෝජනා කළේ අවුරුදු 11ක් වුණ සෝය. ඒක ඇත්තටම හිතාගන්නවත් බැරි දෙයක්. ඊටත් වඩා සෝය සමාජෙ මුළුගැන්වෙන්න උත්සාහ කරපු කෙනෙක්. කානිවල් එකට එන මිනිස්සු වින්ටට කෘතිම නැට්ටක් ගන්න සල්ලි පරිත්‍යාග කරනවා. වින්ට මෝදු වෙරළේ ඉන්න මුලින්ම දැකපු පුද්ගලයාත් කානිවල් එකට එනවා. ඒ වගේම සෝයගේ ටීචර් රූෆස් නම් ඇත්තටම වදයක් වගේ. සෝයගේ අදහසත් එක්ක මැකාතිර සිද්ධ වෙන අලුත් මේස් එකක් නිර්මාණය කරන්න. මැකාති මේ මේස් එක නිර්මාණය කරලා තියෙන්නේ සිලිකන් වලින්. ඒක හොඳට වින්ටගේ හැමට ඇලෙනවා. ඒ වගේම ලුණු වතුරට තොරතු දෙනවා. ඒ වගේම හරිම සිනිඳුයි. හරියට ජෙල් එකක් වගේ. වින්ට මේ පාර මේ නැට දැම්මේ නැත්තම් මැකාති මේ නැට දාගෙන පීනනවා කියනවා. මැකාතිගේ අලුත් නිර්මාණයත් වින්ටට අත්හදා බලන්න යන්නේ. සෝය වින්ටව සංසුන් කරනවා. ෆීබි සංඥා කළාම වින්ට ලස්සනට නැට උඩපාත දානවා. ඒත් වින්ට කලින් වගේම නැට කඩයිද කියන එකයි ප්‍රශ්නේ. කලින් වගේම වින්ට දඟලන්න ගන්නවා. හැබැයි වින්ට ඊළඟ මොහොතේ නැට උඩපාත දමමින් පීනන්න පටන් ගන්නවා. වින්ටට හානියක් නොවී හිතේ හැටියට පීනන්න කරණම් ගහන්න මේ කෘතිම නැටත් එක පුළුවන් වෙනවා. ක්ලේ කානිවල් එකට ආව මිනිසුන්ට කයිල්වත් ඩොනවන් පෙක්වත් අඳුන්වලා දෙනවා. කයිල් වෙනුවෙන් ඇවිත්ින්න මිනිසු ආචාර කරනවා. කයිල් කියන්නේ මේ හැමදේම සෝයගේ මහන්සිය කියලා. කයිල් සෝයට කතා කරන්නත් ආරාධනා කරනවා. සෝයට මිනිසුන්ගෙන් උණුසුම් ප්‍රතිචාරයක් ලැබෙනවා. මම දන්නේ නැහැ මම මොනවා කියන්නද කියලා. හැබැයි අද දවස හැබෑවක් වුණේ මන් නිසා නෙමෙයි කියලා නම් මම දන්නවා. අපි අද මෙතන ඉන්නේ මගේ ජීවිතේට හම්බුණු හොඳ යාළුවෙක් වගේම පුදුම සත්වයෙක් නිසා. වින්ට කියන්නේ මගේ පවුලෙම කෙනෙක්. ඒ වගේම මේ කානිවල් එකේදී කයිල් සහ පෙක් තරඟයකුත් පවත්වනවා. දෙන්නා පීනන අතරේ වින්ටවත් වතුරට අතාරිනවා. අලුත් නැට්ටත් එක හිතේ හැටියට පීනන්න. එයා වෙනුවෙන් ආපු මිනිසුන්ට එයාව බලන්න ඉඩ දෙන්න. තරඟයේ අතරමැද පෙක්ට වින්ටත් එක්ක හරියට පීනන්නත් වෙනවා. ක්ලේව මුණගැහෙන්න හොස්පිටල් එක සල්ලි වලට ගන්න ඉන්න ව්‍යාපාරික ෆිල් හෝඩන් එනවා. ක්ලියර් වෝටර් හොස්පිටල් එක සල්ලි වලට අරන් හෝටලයක් හදන්නයි යාගේ අදහස. හැබැයි මේ ඇවිත් ඉන්න මිනිසු දැක්කාම වින්ටව දැක්කාම හෝඩන්ගේ අදහස වෙනස් වෙනවා. මගේ සැලසුම් අංශයට හෝටලයේ සැලසුම් කරන්න අවුරුදු 20ක්වත් යයි. හැබැයි මට පේන්නේ ඕගොල්ලෝ මෙතන විශ්මිත වැඩක් කරනවා කියලා. ඔයා මේ හොස්පිටල් එක පවත්වගෙන යන තාක්කල් හොස්පිටල් එකේ සම්පූර්ණ වියදම දරන්න මම ලෑස්තියි කියලා ෆිල් හෝඩන් කියනවා. මේ විදිහට ක්ලියර් වෝටර් මරීන් හොස්පිටල් එක සත්තු විනුවෙන් කැප වෙනවා. වින්ට නිරෝගීව ක්ලියර් වෝටර් මින්මැදුර ජීවත් වුණා. ඕගොල්ලොන්ට cwinter.com වෙබ් අඩවිය හරහා මින්මැදුර විස්තර බලන්න පුළුවන්. ඩොක්ටර් මැකාති නිර්මාණය කරපු සිලිකන් මේස් එක තවත් වැඩි දියුණු කරලා ආබාධිත සතුන්ට වගේම මිනිසුන්ට පාවිච්චි කරනවා. වින්ටට එයාගේ ජීවිත කාලය පුරාවට එයා වගේ ආබාධයට ලකුණ මිනිසුන්ගේ හිත සුවපත් කරන්න පුළුවන් වෙනවා. වින්ට 2021 නොවැම්බර් 11 වෙනිදා බඩවැල් ආශ්‍රිත ආසාත්මිකතාවයක් නිසා ජීවිතයෙන් සමු ගන්නවා. එතකොට වින්ටගේ වයස අවුරුදු 16යි.